පොඩ්ඩක් නතර වෙලා මේක තව අහලා යනවද නැත්නම් මේ වීඩියෝ එක ස්කිප් කරලා දානවද වීඩියෝ එක ස්කිප් කළා දිගටම බලුවත් මේ තමයි අපි කන්නකේෂන් වලට යන්න ලෑස්තෙන විදිහේ පළවෙනිම වීඩියෝ එක ඉසෙල්ලාම පිස දෙන්නෙක් ආවනේ මාව හොයාගෙන මේ දෙන කොළඹ වෙලා මට කිව්වා දෙලා ලෑස්තිලා එන්න අපිත් එක දඹුල්ලට ගිහිල්ලා දඹුල්ලෙන් ජෆ්නා යමු කියලා මහත් ඉතින් ඔක්කොම පැත්තකින් තියලා මගේ බඩු බල්ලට ටක් ගල ඇසිගෙන උස්සගෙන දිව්වා අපේ ලීෂවයි තිසරයව හම්බෙන්න 5යි 12යි වෙලාව මෙතනින් බස් එකට නැග්ගාම පුතේ හිටගෙන තමයි යන්න වෙන්නේ මට මේක මෙයා කිව්වේ නෑ පුදුම තරහකින් මම ආවේ කොහොම හරි මගදී අපිට වාඩි වෙන්න සීට් එකක් හම්බුණා මේ යෝදිගේ වැඩේ නැග්ග වෙලේ ඉඳලා හොඳටම නිදි මම ඉතින් ඒව වීඩියෝ එකක් ගත්තා මේ බස් එක යද්දි නිදාගත්තේ නැත්තම් එකම ට්‍රැක් එක තුන් හතර පාරක් විතර යනව අහන්න පුළුවන්. ඔන්න අපි ආවා. මේ තමයි අරිවියල් නගර. මෙතනට ඉස්සල්ලාම ආවේ අපි ෆැකල්ටිට යන්නත් ඕන හින්දා. ෆැකල්ටිට යන්නේ පොඩි වැඩ වගේක් තියෙනවා ක්ලෝක් එක ගන්න කලින් ඉවර කර ගන්නම ඕන. ඒ ටිකත් ඉවර කරගෙන අපි දෙන්නත් එක්ක කෙලින්ම යන්නේ ජෆ්නා වලට. හැමදාම දකින්න කුකුලාගේ කරමලේ වගේ ඔය අපි දකින්න අපි අරිවියල් නගර ස්ටේෂන් එක. හරි වැඩ ඉවරයි. දැන් යමුද එහෙනම් අපේ ඊළඟ වැඩේට. ඒ තමයි අපේ ක්ලෝක් එක ගන්න වැඩි. අරිවියල් නගරවලට ටටබයි කියලා අපි දෙන්න ඇවිල්ලා බැස්සා ජෆ්නා ටවුන් එකට. ජෆ්නා ටවුන් එකෙන් බහැලා තව බස් එකක් අරගෙන යන්න ඕනේ අපේ කැම්පස් එකට. කැම්පස් එක කියන්නේ මේන් කැම්පස් එකට. ඉතින් දෙන්නත් එක්කම පරක්කලා ගියපු හින්දා අපි හිතුවා ත්‍රිවිලයක් අරගෙන ටටක් ගාලා කැම්පස් එකට යන්න. පේනව නේද? කට්ටිය ක්ලෝක් කරන් දැනටම අඳිනවා. ඔය තමයි ගයිඩ් ලයින් එක. ඕක හරියටම බලාගෙන ක්ලෝක් එකක් ඇඳගෙන අපිට කැම්පස් එකේ අපේ ඉවෙන්ට් එක තියෙන වෙලාවට එන්න තමයි තියෙන්නේ කට්ටිය පොර කනවා හෝ ගාලා ක්ලෝක් එක ගන්න. හුරේ ඔන්න මගේ එකත් ගත්තා. දැන් ඉතින් ක්ලෝක් එක ඇඳලා බලන වෙලාව තමයි තියෙන්නේ. මං හිතුවේ ලීසව කවරට අරන් ගිහිල්ලා කියලා. ආ එනවා එනවා. කොහොමරි ක්ලෝක් එකත් අරගෙන සෙනගස් සින්දුවගෙන දුවගෙන ආවා. අපි මේක දැන් අඳින්නයි යන්නේ. යුනිවර්සිටි ඔෆ් ජෆ්නා කියලා බැජ් එකක් ගහලා තිබ්බ ක්ලෝක් එකේ යස්සේ. මම හිතුවේ ඒක තමයි එලීට් එන්න ඕනි කියලා. මම ඉතින් ඒ පැත්ත හරවගෙන ඇඳ කවද ඇඳපු ක්ලෝක්ද නේද? කොහොම හරි මට එතන ඉන්න අයයි යාළුවයි කියලා දුන්නා. ඔහොම නෙමෙයි අඳින්නේ ක්ලෝක් එක වැරදි කියලා. ඔව් මටත් ඒක ඇඳලා පස්සේ තමයි තේරුනේ ක්ලෝක් එක හරි හිරයි. පස්සේ තමයි මම දැනගත්තේ මම ඇඳපු පැත්ත වැරදි කියලා. අනිත් පැත්ත හරවලා ආපහු ක්ලෝක් එක ඇඳලා බැලුවා. අම්මෝ ඉතින් අවුරුදු 4ක් තිස්සේ මේක ගන්න මේක ඇඳගෙන හරි උජාරුවෙන් යන්න කාපු කට්ටක්. ඒ මහන්සි වුණ දවස්වල අන්තිමම දවස තමයි ඉතින් මේ උදා වෙන්න යන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි අපේ ලීෂාක්කගේ උදව්වෙන් මම ක්ලෝක් එකක් ලස්සන්ට ඇඳගත්තා. මේ ඩිග්‍රියත් හරියට ඒ වගේ තමයි. හැමෝගෙම උදව්වෙන් ගත්ත දෙයක්. හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක්. මේ විදියට පළවෙනි vlog එක මෙතනින් ඉවර වෙනවා. දෙවෙනි vlog එක ඉක්මනටම එන්නම්. බයි.